මට ඒ තරුණ කාන්තාව බැන්නා බල්ලෙක් හමුසේ. යනව එළියට. මම ඉතින් සද්ද නැතුව එළියට ගියා පාඩු. මම බැස්සෙම තරහ ගන්න නැහැ කියලා. ඕගොල්ලන්ට පාඩමක් එක. ඉතින් මට බලය පෙන්වන්න ඕනේ ඒගොල්ලෝ අර පිරිස ඉස්සරහා. ඔය ළමයින්ට දහම් පාසල් එහෙම යන්න කියලා කියන්නේ ඇයි දන්නවද? ඒවලදි තමයි ඕවා උගන්න. දැකීමෙන් කිව්වා මරු වැඩක් වුණා මේසත්. තාරතාවේ පිළිබඳ සුපිරි කතාවක්. මේ දවස්වල ළමයි මේ O level ඉවර වෙන්නනේ යන්නේ. O level ඉවර වෙලා අපි ලබන මාසේ විභාගයේ ඉවර වෙන සතියේ පන්ති ආරම්භ කරනවා. ගම්පහට අදාළව පන්ති ආරම්භ කරනවා 12 වෙනි සඳුදා උදේ 11:45ට පළවෙනි කණ්ඩායම දෙවෙනි කණ්ඩායම බදාදා උදේ අනේකට ඔයාලට කියන්න ඕනේ බදාදා උදේ 7:30 සිට 10:30 දක්වා ඕ ලෙවල් වල විභාගයට යන්න ඉන්න අයට පොඩි දැනුවත් කිරීමක් කරලා ජූනි 12 වෙනිදා සහ 14 වෙනිදා පන්ති තියනවා කියලා ඕ ලෙවල් විද්‍යාවට පොඩි ෂෝට් නෝට් එකක් ගහලා ඕ ලෙවල් සර්ලාගේ පන්ති ඉවර වෙන දවස් අහලා ඒ ඉවර වෙන පන්ති වලට අපි බෙදෙනවා මරු වැඩක් වුණා කිව්වේ ඒකයි කාලෙකින් මරු වැඩක් කාලෙකින් නෙමෙයි මට හිතන්නේ මට මතක නැහැ මම කියන්නම් ඒකත් කාලෙකින් වෙච්ච මරු වැඩක් ඉතින් ඔන්න ගියා ඊට පස්සේ ගිහලා බෙදුවා බෙදුවට පස්සේ එකපාරටම පළවෙනි වතාවට මේක වෙන්නේ ආයතනෙන් බෙදන්න දෙන්න බෑයි කියලා මට හිතා ගන්න බෑයි කියලා පස්සේ ඉතින් මම ඒකට දැන් මේගොල්ලන්ගේ පොට්ටික ගන්න ලෑස්ති වෙනවා ඒගොල්ලන්ට ගහන්න හදනවා මට හිතා ගන්නවත් බෑ මොකද්ද මේ වෙන්නේ කියලා පස්සේ ඉතින් මම මේ ඒක පවත්වාගෙන යන්නේ අපිටත් වඩා වයසින් අඩු ගෑන් ළමෙක් ඒගොල්ලන්ගේ අයිතිකාරයා තමයි එයා ඒගොල්ලෝ මේක බෙදන්නේ බස් හෝල්ට් එකේ ඉඳලා පන්තියේ ළමයි එළියට එන අයට බස් හෝල්ට් එකේ ඉඳලා බෙදනවා ඉතින් මම ටිකක් කියලා බලාගෙන හිටියා මොකක්වත් මේගොල්ලෝ වැරද්දක්වත් චර්නවද මේ එපා කියන්නේ ඇයි කියලා පස්සේ මම දැක්කා මේ පොඩි කලවලයක් වගේ එකක් මේගොල්ලන් ඇවිල්ලා කට්ටියක් වට කර ගන්න හදනවා එතකොට මේ පොට්ටික අදිනවා අරගොල්ලෝ දෙන්නේ නැතුව ඉන්නවා ඉතින් දැන් මම යවපු කෙනා වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැතුව බෑනේ මං ගිහිල්ලා කිව්වා මේ ඇයි ගන්නෙ ඕක ඔක මගේ ඊට පස්සේ ටිකක් වැඩිමල් වයසක කෙනෙක් හිටියා තව තරුණ වයසේ ළමයි ටිකකුත් හිටියා ඊට පස්සේ මං ගෝ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නේද අපිට කතා කරන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ කියලා ඊට පස්සේ ආ මෙහෙන යන්න කිව්වා පස්සේ මම සර්මත් ඇඳගෙන හිටියි බයිත් බෑ ළමයි හරිද ඉතින් සර්මත් අල්ලගෙන මම යනවා දැන් යද්දී හරි පොඩක් අර පාරත් අපිරිසිදුයි ඒ නිසා සර්මත් පොඩක් අරගෙන යනවා නැත්නම් බිම ගැවුනොත් එහෙම ඔගේ අපිරිසිදුයිනේ කාර් එක ඇතුළටත් ආයේ ගඳ එනවනේ දැන් මම යනකොට මේ අර ඒගොල්ලෝ ආපු කට්ටිය මාව වට කරගෙන යනවා. ඉතින් මං යන ගමන් බයිනවා මට කොහොමද තමුසෙලා අපේ තැන බෙදන්න ආවේ? ඉතින් මං ඇහුවා ඉතින් ඇයි මොකද්ද ඒකේ වරද අංකල් කියලා. ඉතින් මං ඇහුවා ඉතින් මොකද්ද වරද කියලා. ඉතින් හරිය මට හිතා ගන්න බෙදස් මිනිහා මන් දියා රවණනවා, ගස්සනවා. යනකොට තව ටිකක් ඉස්සරහට යද්දී ඒ අර වැයසින් වැඩි එක්කෙනා මට මෙන්න බයිනවා. සරම දානවා බිමට. එතෙන් මං අතින් අල්ලන් ඉන්නේ දාන අත පහලට සර්ම සර්ම තුස්සගෙන යන්න තව මෙතන මං ඇහුවා ඉතින් මගේ ඇඳුම ගැන තීරණ ගන්න ඔයා කොහොමද පොඩක් අතරහ ගියේ නෑ හේතුව මං වෙනම කියන්නම් වාහනේ බැස්සෙම තරහ ගන්න නෑ කියලා ඕගලන්ට පාළුවක් එක ඊට පස්සේ මං ගියා ඔය අතර වාරයේදී අර අයිතිකාර ගෑන් ළමයා ආව මට වඩා වයසින් අඩු එක්කෙනෙක් ඉතින් මට හිතා ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා මට බැන්නා අසාමාන්‍ය ලෙස අවුරුදු ගානකට පස්සේ මට ඒස්වර යහන්නම් වුණේ ඉතින් මට හරි සතුටුයි ඒක කාලේ කියන්නේ කවුරු හරි බයින්නෙත් ළමයි අපි ඕගොල්ලන්ට නිතර බයිනවා වැඩ කරපියව් පූර්ව කී කියා බයිනවා කොහොමද මට කවුරු හරි බයිනකොට ඉතින් මං කල්පනා කළා මම බයිනකොට දැනෙන හැඟීම මටත් දැනෙන්න ඕනේ දිත සංවේදනීය වගේ ළමයි මට ඒ තරුණ කාන්තාව බැන්නා බල්ලෙක් හමුසේ කොහොමද හැඟීම බලු වැඩ කරන්න එපා මිනියෝ ඊට පස්සේ තව තියෙනවා කැලි මරු ඒවා ගොඩක් ගියා මම දැන් මේ වැඩේ දැන් ප්‍රශ්නයන්නේ මේක මං ඊට පස්සේ ආයතනේ ඇතුළට ගියා ඉතින් ඔෆිස් එකක් තියෙනවනේ ඉතින් මං ගුරුවරයෙක්නේ මං දන්න ආයතනයක් නෙමෙයි ඒක මාව අනිවාර්යයෙන්ම දන්නවනේ ඔෆිස් එක ඇතුළට ගියාම අර වැඩිමල් වයස එක්කෙනා මාව එක්කන් ගියේ එක්කෙනා යනවා එළියට මං ඉතින් සද්ද නැතුව එළියට ගියා පාඩුවේ ඔබ හිතන්න ඔබට ඔයගේ හැඟීමක් දැනනකොට මොනවා වගේද අංශු මාත්‍රී වශයෙන්වත් මට කීර්ති ගියේ නෑ සිනහ මොසුව ඉතින් මං ඒක අත්දැකීමක් නේ ළමයි ඒ වගේ දේවල් අත්දැකීම යනවා එළියට කිව්වා මං ඉතින් කිනීට එළියට ගියා අල්ලන් ගැහුවොත් එහෙම කාට කියන්නද හරිද
පස්සේ මං එයාගෙන් ඇහුවා දැන් මේ මේ කවුද? එයි දැන් මට තරම පහළට දාන්න කියනවා එළියට යවනවා. මං එයා මේ ඔයාලගේ තාත්තද? වයසක මිනිසුන්ට කේන්ති යනවා නේ ළමයි. ඊට පස්සේ කිව්වා නෑ හස්බන්ඩ් කියලා. මල මගුල්. ටිකක් ළමයි තරුණ වයසේ ළමයෙක්ගෙන් එයාගේ තාත්තද කියලා අහපම මෙයා හස්බන්ඩ් කිව්වා මිනිහට අපහසුතාවයටපත් වෙනවනේ. මිනිහා මං හිතන්නේ අංකල් කිව්ව හින්දා දන්නෙත් නෑ මට ගහන්න වගේ හදන්නේ. හරිද? සාමාන්‍ය ඉනි මිනිහාගේ පැත්තෙන් තමන්ගේ බිරිඳගෙන් අහනකොට මෙයා තාත්තද කියලා හැඟීමක් ලෙස හිතලා බලන්න ළමයි. මේකේ හේතුව මොකක්ද එහෙම වෙන්න? හේතුව තමයි දරුවනේ. ඔබට මේ පණිවිඩය කියන්නේ ඇයි දන්නවද? ඔයාලා හැමෝම අපිද ඇතුළුව පහළ ස්තරයක ඉඳලා තමයි ජීවිතවල උඩට ඉන්නේ. මෙහෙම ඇවිල්ලා දුක් විඳාගෙන පන්තිවල වාඩි වෙලා A level pass වෙන්නේ නැහැ දරුවනේ. ඔයාලට හොඳ මුදලක් එහෙම තියෙන පෝසත් අය. හැබැයි ඔයාලා සාමාන්‍ය ළමයි නිසා එහෙම වෙනවා. එතකොට මෙන්න මේ මූල්‍යමය වශයෙන් ඔයාලා ඉහළට එනකොට ඇති වෙන ධනවාදයේ ධන ධනය ධනයේ එකතු වීමත් එක්ක සමහර අයට මේක ඔරොත්තු දෙන්න නැතු වෙනවා. ඔයාලට මම මේ පණිවිඩය දෙන්නේ ඒකට. ඔරොත්තු දෙන්න නැතු වෙනවා. ඊට පස්සේ ඔබට හිතෙනවා බලය පෙන්වන්න ඕනේ අපි දැන්. අපේ බලය පෙන්වන්න ඕනේ කාටද? සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ තමයි අර හෑන්ඩ්බිල් බෙදන අයට ගහන්න හදලා පොර කාලා බැනලා අර ක්වොලිටි කාරගෙන අහිංසක මිනිස්සුනේ. එතකොට මේ ධනය නිසා ඇති වෙන හැඟීම නව ධනවාදයේ තියෙන හැඟීම. දැන් මේ සල්ලි ටිකක් හම්බෙලා දුප්පත් මිනිස්සුනේ සල්ලි ටිකක් හම්බ වෙලා දැන් මේක පෙන්වන්න ඕනේ අනිත් අයට. අපි වෙන පවර්ෆුල් පොරවල්. අපි ඉතින් එහෙම නැහැ අහිංසකයි තාම දුප්පත් අපි. ඒ හින්දා ළමයි අපි ඒව දිහා බලලා උපේක්ෂාසහගතව ඉන්න. ඉතින් මට බලය පෙන්වන්න ඕනේ ඒගොල්ලෝ අර පිරිස ඉස්සරහා. හේතුව මම ওই වගේ දේවල් පොඩි කාලෙම අහලා තියෙනවා. ඔය ළමයින්ට දහම් පාසල් එහෙම යන්න කියලා කියන්නේ ඇයි දන්නවද? ඒවලදී තමයි යෝව උගන්වන්නේ. පාසලෙන් පන්තියෙන් උගන්වන්නේ නැහැ. පොඩි කාලේ උගන්වනවා දරුවනේ. ඔබ දහම් පාසල් ගිහිල්ලා නැත්තම් මේව මතක තියාගන්න. ගියා නම් උගන්වලා ඇති. ලාභ අලාභ. ලාභවලදී ගොඩාක් සතුටු වෙන්නත් එපා, අලාභවලදී දුක් වෙන්නත් එපා කියලා නියමෙට මට දහම් පාසල්වලදී උගන්වලා තියෙනවා. ප්‍රැක්ටිකලි අපි ඒක පාවිච්චි කරනවා. දුක, සැප, නිന്ദා, ප්‍රශංසා, ප්‍රශංසාවේදී ඉහළට එන්නත් ඕනේ නැහැ. අභිමානීයටපත් වෙන්න ඕනෙත් නැහැ. දුකේදී කරදරයටපත් වෙන්න ඕනෙත් නැහැ. නිന്ദාවලදී අපහස්තාවය ගන්න දෙයක්වත් නැහැ. ඕන් ඔය දෙක අස්සේ තව ලස්සන එකක් ආවා. මට ඒක මතක නැහැ. හරිද? මං හිතන්නේ ඕක තියෙන්නේ සුභාසිතේ. මට ඒ මතක් වෙච්ච දේවල් මම මේ කියන්නේ. තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඔය නයි වගේ සත්තු වෙන නයා හෙන වස පොරක්නේ. හැබැයි ඒ උනාට උකුස්සට එන බයයි. ඒ උකුස්ස වල නයි අරයි යනවනේ. ගුරුලා කියලා කියන්නේ උකුස්සටත් වැඩිය ලොකු එක. ඌට එන පට්ට බයයි නයා. මට මේ මතක එකක් ඇයි සුභාෂිතේ නොවෙන්නත් පුළුවන්. මතක නැහැ නේ ඒවා. ඒකේ තියෙනවා එක තැනක මට කවිය මතක නැහැ නිකන් කවිය තේරුම් විතරයි මතක. විෂ්ණු දෙවියෝ වෙන්න ඇති. ඈ විෂ්ණු දෙවියන්ගේ බෙල්ලේ ඉන්නේ නයෙක් වෙන්න ඕනේ මං හිතන්නේ. විෂ්ණුද කතරගමද මන් දන්නේ නැහැ කවුද කියලා මට මතක එකක් මම මේ කියන්නේ. විෂ්ණු දෙවියන්ගේ බෙල්ලේ ඉන්න නයා අර ගුරුලා කියන සතාට බයයි නේ ඌ. විෂ්ණු දෙවියන්ගේ බෙල්ලේ ඉද්දී අහනවලු යාලුවා කොහමද හොඳින් ඉන්නවද කියලා. ඒ කියන්නේ අර දුර්වල මිනිස්සු වෙනත් බලයක් ලැබුණාම අනිත් ප්‍රබල මිනිස්සුන්ට ඔය ආකාරයේ පොඩි පොඩි ටෝක්ස් දානවා ළමයි. ආ කොහමද මල්ලි හොඳින් ඉන්නවද? හැබැයි තනියම බයයි, අහිංසකයි. තනියම හම්බ වුණොත් එහෙම බෑ. මං ඒගොල්ලන්ගේ භූමිය ඇතුළට ගියාම මාව ඒගොල්ලෝ අර ආකාරයට තමයි ගෞරවණීය විදිහට පිළිගත්තේ.